කටියක් කියනවා දිල්හානි අශෝකමාලා කියලා. තව කට්ටියක් ඔබව හඳුන්වන්නේ දිල්හානි ඒකනායක කියලා. ඇයි මේ දෙවිදිහක්? දිල්හානි අශෝකමාලා ඒකනායක දෙකට බෙදාගෙන කියනවා. ඒක රකමැත්තක් නැද්ද? මම වැඩියෙන් කැමති දිල්හානි ඒකනායක කියනවාමට. හරි, එහෙනම් අපිත් ඔබට මේ විදිහට කතා කරන්නම්කො. මට මුලින්ම කියන්න, දිල්හානි ඒකනායක වැඩිපුරම කැමති කොමඩි චිත්‍රපටි වල රඟපාන්නද, එහෙම නැත්නම් සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපටි වල රඟපාන්නද? එහෙම නැහැ. ඒ කියන්නේ මම ওই දෙකම කරලා තියෙන නිසා, ඒ කියන්නේ කොමඩි චිත්‍රපටි වලත් මිනිසුන් හිනස් කරන විදියට ඉන්න එකත් හුඟක් අමාරුයි. ඒක ඇඟෙම්ම ආයුතු එකක් මිසක් ඒ කියන්නේ හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේ දේවල් හැමෝටම පිහිටන්නේ බොහොම ටික දෙනෙකුට තමයි කොමඩි කියන එකත් පිහිටන්නේ. ඉතින් එතකොට එහෙම බලුවා මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ කොයිම වෙලාවකවත්. ඒ වගේම තමයි අනිත් දේවලුත්. අනි චිත්‍රපටි ගත්තාම ඒ කියන්නේ හිතටයි ඇඟටයි දැනෙන චරිතයක් ඇත්ත චරිතයක් රඟපාන්න ලැබෙන එකත් භාග්‍යයක්. ඉතින් ඒකෙත් මම හිටියා. ඉතින් මං එළියක් හැටියට මං හිතන්නේ මං හැම දෙයක්ම ගානට බැලන්ස් කරගෙන ඉඳලා තියෙනවා කියලා. හරි, එතකොට මට කියන්නකෝ, දිල්හානි රිදී තීරයේදී ඔබේ පෙම්වතා විදිහට රඟපානවට වැඩිපුරම ආස මේ අයගෙන් කවුද? රංජන් රාමනායක ඉන්නව, අර්ජුන් කමලනාත් ඉන්නව, අනිත් එක්කෙනා කමල් අද්දරආරච්චි. මගේ විශේෂත්වයක් නම් නෑ. හැබැයි ඉතින් දෙනත් එක්ක මං රඟපාලා තියෙනවා. මං තිරේදී ඕක වෙන් කරගෙන නෑ මෙතෙක්. එතකොට මට කියන්නකෝ, දිල්හානි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි ශ්‍රී ලංකාවට ඕනේද? ඒක ලෝකේ ඒක ඕන තැනක ඒක එවැනිදී පවතිනවා. වැඩිහිටියන්ට පමණයි කියලා කියන්නේ දරුවෝ නරඹන්න සුදුසු නෑ කියන එක. හැම වෙලේම ළමයින්ට විතරක් සුදුසු තේමාවල් පවතින්නේ නැහැ නේ. ඉතින් හැම මට්ටමකම අයට සුදුසු චිත්‍රපටි බිහිවිය යුතුයි. ඒක තමයි කර්මාන්තයක් ඉදිරියට යන්න අවශ්‍ය වෙන දේවල්. එතනදි මම එහෙම විරුද්ධත්වයක් නෑ. ඒවා අවශ්‍යයි කියන තැන තමයි මම ඉන්නේ. ආයි පාරක් ඔබට ආරාධනාවක් આવොත් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක රඟපාන්න. ඔබේ ආරාධනාව බාර ගන්නවද? ඔව්, ඒ කියන්නේ වැඩිහිටියන්ට පමණයි කියන තේමාව යටතේ චිත්‍රපටයක් ලැබුණොත් මම බලනවා. ඒක මම කියන්නේ මෙහෙමයි, බාල ලිංගිකත්වේ පෙන්වන චිත්‍රපටි නෙමෙයි මේ. ඒ කියන්නේ වැඩිහිටියන්ගේ කතා තේමාවන් තියෙන බොහොම අපූර්වර කරන්න පුළුවන් දේවල්. ඉතින් ඔය හඳගමගේ මේ මගේ සඳයි ඉතින් මං කරේ. ඉතින් ඒකත් වැඩිහිටියන්ට පමණයි. එදාටත් ඉස්සරහාදිත් මට කරන්න පුළුවන් සුදුසු දෙයක් නම් ඒ කියන්නේ හොඳ ලස්සන හොඳ ඩිරෙක්ට් කෙනෙක් අනිවාර්යයෙන්ම ඕකද සිටියෙදී හොඳ ඩිරෙක්ට් කෙනෙක් හොඳ සුන්දර ඇහක් තියෙන ඩිරෙක්ට් කෙනෙක් එක්ක වැනි චිත්‍රපටයක් කරලා කිසිම පාඩුවක් සිද්ධවන්නේ නැහැ. දිල්හානි ඒකනායක ඡන්ද ඉල්ලන්න එහෙම බලාපොරොත්තුවක් නැද්ද? දැන් කරන්නේ කොයි පැත්තෙන් හරි ආරාධනාවක් ආවොත්? දැනට නම් එහෙම අදහසක් තුන්සිතකවත් නැහැ. මට පොඩි ආරංචියක් ආවා, දිල්හානි ඒකනායක හොරෙන් කවි ලියනවා කියලා. ඇයි එහෙම හොරෙන් කවි ලියන්නේ? අපි දැනගත්තොත් නරකද? එහෙම දැන් මම සාමාන්‍යයෙන් කරන හැමදේම ප්‍රසිද්ධ කරන්නේ නැහැ. බොහෝ දේවල් මම ප්‍රසිද්ධ කරන්න කැමති මගේ වෘත්තිය පමණයි. يعني මගේ අනිත් සියලුම දේ මාත් එක්ක තියාගන්න තමයි කැමති. ඉතින් කවිය කියන එකත් ඒක මගේ අතිපෞද්ගලික දෙයක්. ඒක බොහෝ දුරට ඒක මං පුතාට එකතු කරන දෑවැද්දක් කිය හැකියි. ඒ කියන්නේ අම්මගෙන් කියලා දවසක දකින්න යාට ඒ ටික මං තියන්න කැමතියි. නමුත් ඒව ප්‍රසිද්ධ කරන්න මගේ කිසිම කැමැත්තක් නැහැ. දෙල්හානි ඒකනායක ඇත්තටම හොල්මන් වලට බයයිද? මම සාමාන්‍යයෙන් කිසිම දෙයකට බය නැහැ. දෙල්හානි ඒකනායක රඟපාන්න පටන් ගන්න දැන් කොච්චර කාලයක් වෙනවද? දැන් අවුරුදු 26ක් පමණ. සෑහෙන ලොකු කාලයක්. එතකොට මේ වෙද්දි චිත්‍රපට කීයක් විතර රඟපාලා තියෙනවද? මං හිතන්නේ 110ක් පමණ ඇති චිත්‍රපටිනා. ඔබ ඔය කලාශේෂ්ත්‍රයේ හිටපු අවුරුදු 26 තුල අධ්‍යක්ෂවරු අමුතු යෝජනා හිම කරලා තියෙනවද? අනේ නැහැ, කිසිම කෙනෙක්ගෙන් මෙතෙක් ඇවිල්ලා නැහැ. අධ්‍යක්ෂකවරුන්ගෙන් නෙමෙයි කාගින්වත් එහෙම ඇවිත් නැහැනේ මට. මගේ මොකක් හරි දුර්වලකමක්ද මන් දන්නේ. සිංහල ඇරෙන්න දිල්හානි ඒකනායකට භාෂා කීයක් පුළුවන්ද? අනේ වෙන එකක්වත් හරියට බෑ. සිංහලත් හරියට පුළුවන්ද කියලා නම් මම දන්නේ නැහැ. බොහොම ටිකයි අපි සිංහලෙත් දන්නේ. අන්තිමට බස් එකේ ගියේ කවද්ද? මීට අවුරුදු මං හිතන 10කට විතර ඉස්සෙල්ලා මේ ෂූට් එකක් ඉවර වෙලා ඔය මාතලේ පැත්තේ ෂූටින් කරන තැන ඉඳලා පහළට ලොජ් එක ළඟට එතනින් යන බස් එක නැග්ග ආසාවට. ඔන්න ඕක තමයි මතක ටිකක්. දැන් ශේෂ්ත්‍රයට අලුතෙන් එන කට්ටිය ගරු කරන්නේ නැද්ද දිල්හානිට? අපෝ මට හොඳටම ගරු කරනවා. මොකද මං ඒකලට ගරු කරනවානේ. hirugossip.lk